දිවිතුරා කතාවට ආදරය කරනවාව ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්න ඉදිරියට අගස්ති ඊෂා මුණගැහිමක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මං අරන් එන වීඩියෝ ඉසනෙන් තප්පරයෙන් දැනගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔය හොඳින්ම දන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි වර්ක්ෂොප් එකක් තියන්නයි යන්නේ. ඇත්තටම මේ වර්ක්ෂොප් එක තියෙන අදහස කාගේද? ෆොටෝෂූට් තියෙන අදහස කාගේද? ඉතින් ඔයාටත් ඒ ප්‍රශ්නය නොඅඩුව ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ඊෂ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාට මතක ඇති කාලෙකට කලින් අගස්ති වගේම වින්ඩි ඊෂා මේ තරඟවලින් ඉවත් කරන්න අගස්ති වගේම වින්ඩි උත්සාහ දරන කාලෙදී ඇත්තටම තේමියෙක් එක්ක සැලසුම් ගහලා ඊෂෝ නිරන්තරයෙන්ම තියාගත්තා. ඉතින් කොටින්ම කියනවා නම් මෙන්න මේ තියා ගැනීම සිදු කරේ තේමිය දනන් හිටියා. අගස්ති ඊෂා මෙන්න මේ දෙන්නේ ඉන්නවා කියන්නේ තමන්ගේ වැඩසටහන ඉදිරියටත් ලස්සන කරගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් මේකත් එක්ක දැන් ඉදිරියට අනිවාර්යයෙන්ම ඊෂට දැනගන්න ලැබෙනවා මෙන්න මේ වර්ක්ෂොප් එක වගේම ෆොටෝෂූට් එක සංවිධානය කළේ තේමිය වගේ මගස්ති එකතු වෙලා. ඒකට හේතුව තමයි තමන්ට වෙච්ච අපහාසය මඟ අරව ගන්න. කොටින්ම කියනවා නම් දෙයක් ප්‍රසිද්ධ වුණාට පස්සේ ඒ දේ ප්‍රසිද්ධත්වය අහිමි කරලා දාන තවත් ප්‍රසිද්ධ දෙයක් වෙන්න ඕනේ. ඉතින් දැන් අගස්තිෂ ෆොටෝෂූට් එකත් ඒ වගේම වර්ක්ෂොප් එකේ සිද්ධ වෙන දේවලුත් ඒකට හොඳම හොඳ අත්වලක් වේවි කියලායි බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් වර්ක්ෂොප් එකට සහභාගී වුණාට ඊෂට අවංකව මේ වේදනාව දරා ගන්න පුළුවන් වේදනාවක් නෙමෙයි. මොකද ඉතින් සැරෙන් සැරේටම ඔය කාව්‍ය ඇතුළු කට්ටිය ඊෂට මොනටම අපහාස කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අගස්ති අනිවාර්යෙන් ඊෂව බේරගෙන කාව්‍යට බැන වදින අයුරුත් අපිට ඉදිරියේදී දැක ගන්න පුළුවන් වේවි. කොටින්ම කියනවා නම් එතනින් එහාට ඊෂගේ හිත හදනවා වගේම ඊෂට ශක්තිය ධෛර්යය දීලා ඊෂව තරගාවලියෙන් ඉස්සරහට මර්ගන යන ලොකු හයියක් වෙන අගස්ති ඉදිරියේදී කටයුතු කරන හැටි දිවිතුරා කතාවේ ලස්සන කතාංග තුලින් අපිට දැක බලා ගැනීමට හැකියාවක් ලැබේවි. ඉතින් ඒ කොහොම වුණත් අගස්ති ඊෂා මේ දෙන්නගේ කොටස් ඉදිරියේදී වැඩිපුර ලැබෙනවා වගේම රසිකයන්ගේ සතුටට කාරණයක් ඒකම වේවි.